අහුවෙන්න එපා. දෙවෙනියසක් වර්ධනය කර ගැනීමට හැකියාවක් තියෙනවා මේ ගණිත ක්‍රමවලින් හිතන්න පටන් ගත්තාම. දැන් අපි ගත්තොත් එහෙම මේ කාටිසිය ඛණ්ඩාංග තලය කියන එක මේ තමයි ලෝකය. ඔන්න මේ ලෝකය. මේ ලෝකය හැදිලා තියෙන්නේ මිනිස්සු වර්ග 4කින්. මම කියන්නේ මේ පොසිටිව් තින්කින් කියන එක හැමදාමත් පොසිටිව් නෑ කියන එක. එතකොට ඔන්න බලමු මේ ඍණාකල්. මේ මිනිස්සු හැමදාම මෙතන ඉන්න කට්ටිය හිතන්නකෝ. ඔන්න මෙතන ඉන්නවා ඍණාකල්. මේ කාටිසිය ඛණ්ඩාංග තලයේ මම නැත්තම් මේ ලෝකේ එතකොට මේ ලෝකේ ජනගහනය මෙන්න මේ වගේ භාගයක් ඉන්නවා මෙන්න මේ වගේ භාගයක් ඉන්නවා තාරකා විද්‍යාව අනුව කියන්නේ මේ තාරකා වලින් තමයි හැමදේම සිද්ධ වෙන්නේ කියලා අන්න ඒව පවා වෙනස් කර ගන්න පුළුවන් ගේම් එකේ දිනන කට්ටිය එහෙම නැත්තම් ඇචීවර්ස්ලා මේ ඉන්නේ මේ 4න් 2ක් මේ 4න් 2ක් ඉන්න ජන කොට්ටාසය තමයි මේ ලෝකේ නිර්මාණය කරන්නේ අහුවෙන්න එපා මේ අහුවෙන තැන් කියලා මට මේ වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තුවක් තිබුණ නෑ දිගටම. නමුත් මේ මගේ මේ මං අර දාපු වීඩියෝ බලලා මේ මගේ යාළුවෝ එහෙම කිව්වා ඔක දිගටම කරමු අපි. මේ අපි හැමදාම හැම දෙයකටම අහුවෙනවනේ. ඉතින් අපි මේ ගණිතයේ තියෙන සරල සංකල්ප තුලින් මේ කොහොමද මේ මිනිස්සු අහුවෙන්නේ? ධනාකල්ප වර්ධනය කරනවා කියන එක ඉතාමත් හොඳ දෙයක්. නමුත් මේ ධනාකල්ප වර්ධනය කිරීම තුලින් කොහොමද මේ අපේ ජීවිත මේ සාර්ථක වෙනවද අසාර්ථක වෙනවද කියලා අපිට මේ ගණිත ක්‍රමයකින් අපිට පුළුවන් තීරණයක් ගන්න. ඒක ගැන තමයි මම මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මට හිතුණා මෙන්න මේ ගණිතයේදී මේ කාටිසිය ඛණ්ඩාංග තල කියන මේ සංකල්පය මේ මෙන්න මේ විදිහට මේ සමාජයේ තියෙන මේ මිනිස්සු හිතන විදිය වෙනස් කරන්න පුළුවන් සංකල්පයක් විදිහට භාවිතා කරන්නේ කොහොමද කියන එක ගැන තමයි මම මේ වීඩියෝ එකේ මම කරපු පරීක්ෂණයක් තමයි මම මේ කරන්නේ. ඉතින් මේ සමාජයේ මිනිස්සු හිතන්නේ කොහොමද? මේ සමාජයේ මිනිස්සු හිතන්නේ සාමාන්‍ය කොහොමද? ධනාකල්ප වර්ධනය කරගත්ත මිනිස්සු ධන විදියට හිතනවා. එතකොට සමාජවලට මේ ඍණ විදියට හිතන මිනිස්සුත් ඉන්නවා. ඒ වගේම සාමතව කොට්ටාසයක් ඉන්නවා මේ සාමාන්‍යයෙන් ඒගොල්ලන්ට ධනත් නැහැ ඍණත් නැහැ ලාභය අලාභය යසස ප්‍රශංසා ඔය හැමදේම මේගොල්ලෝ මේ සාමාන්‍යයෙන් සරල විදියට සාමාන්‍ය විදියට විඳ දරා ගන්න ඉන්න කොට්ටාසයකුත් ඉන්නවා ඉතින් අපි බලමු මේ සාමාන්‍ය ලෝකය හැදිලා තියෙන මිනිස්සු කොට්ටාසය වලින් කොහොමද මේ අපි මේ මිනිස්සු කොට්ටාස හිතන විදිය අපි කොහොමද බලාගන්නේ කියලා මේ ගණිතමය සංකල්පය තුලින්. එතකොට මේක අපිට පුළුවන් මේ ත්‍රිමාණව දකින්න අපිට මේ දෙවෙනියසක් වර්ධනය කර ගැනීමට හැකියාවක් තියෙනවා මේ ගණිත ක්‍රමවලින් හිතන්න පටන් ගත්තාම. මම ඒක තමයි දැන් මම මේ පෙන්වන්න යන්නේ. දැන් මම ඕගලන්ට පෙන්නනවා මේ කාටිසිය ඛණ්ඩාංග තලය කියන්නේ මේ ඕනම දරුවෙක් දන්නවා මේ කාටිසිය ඛණ්ඩාංග තලය කියන්නේ මොකක්ද කියලා. ඉතින් නමුත් දැන් මේක නොදන්න කෙනෙක් හා එහෙම නැත්නම් මේක ගැන ලොකු අවබෝධයක් නැති කෙනෙක් එහෙමත් නැත්නම් මේක මේ මොකද්ද මේ කාටිසිය ඛණ්ඩාංග තල කියන මේ ඒ තර්කයක් මොකද්ද මේ ලොකු තර්කයක්ද මේක මේ මොකද්ද මේ කාටිසිය ඛණ්ඩාංග තලයක් කියලා කියන්නේ ඒක තේරෙන්නේ නැත්නම් අපිට පුළුවන් මෙන්න මේ වගේ අපි හිතමු මෙන්න මෙහෙම අපි ඕන කෙනෙක් දැකලා තියෙනවා මෙහෙම ගඟක තියෙන ජල මට්ටම මේ ගඟක ජල මට්ටම වහින කාලෙදි වැඩි වෙනවා ඊට පස්සේ පායන කාලෙදි මේ ගඟක ජල මට්ටම මෙන්න මේ වගේ අඩු වෙනවා අපි ඕන කෙනෙක් දැකලා තියෙනවා මෙන්න මේ වගේ කණුවක් හිටවලා මෙන්න මේව කණුවක් හිටවලා මේ කණුවේ මාක් කරලා තියෙනවා ලකුණු කරලා තියෙනවා සාමාන්‍ය ජල මට්ටම මෙන්න මේක බිඳුවයි කියලා ඊට පස්සේ මේ ජල මට්ටම එන්ටෙන්ට උඩට මාක් කරලා තියෙනවා ඒ වගේම ඔයගොල්ලෝ දැකලා ඇති පායන කාලෙට මෙන්න මෙහෙම යටටත් මේක මාක් කරලා තියෙනවා මේකේ ධාරිතාව මාක් කරලා තියෙනවා ඔයගොල්ලෝ දැකලා ඇති අපි හිතමු මේ උඩට මේ පැත්තට ජල මට්ටම වැඩි වෙනවා අපි හිතමු 100ක ධාරිතාවෙන් වැඩි වෙනවා ඔන්න දැන් 100ක ධාරිතාවෙන් වැඩි වුණා ඒ වගේම මාක් කරලා තියෙනවා 200ක ධාරිතාවකින් වැඩි වෙනවා ඔන්නෝ මාක් කරලා තියෙනවා ඒ වගේ මාක් කරලා තියෙනවා ඔන්න 100ක ධාරිතාවෙන් අඩු වුණා ඔන්න 200ක ධාරිතාවකින් අඩු වෙලා තියෙනවා මෙන්න මේ වගේ ඕගොල්ලන්ට
පේනවා මේ මේ මේක ගත්තොත් එහෙම සංඛ්‍යා රේඛාවක ගත්තොත් එහෙම මේ පැත්තෙන් මෙහෙට උඩට යන අතර මෙහෙම මාක් කරලා තියෙන යටට යටපැත්ත බර්නර් එක එහෙමත් නැත්නම් උදුනක උෂ්ණත්ව මානයක් මේ විදියට අපි හිතමු ලකුණු කරලා තියෙනවා මේ උෂ්ණත්ව මානේ සෙන්ටිග්‍රේඩ් හෝ ෆැරන්හයිට් හෝ අංශක කුමක් හෝ මේක මාක් කරලා තියෙනවා මේ අපි හිතමු උෂ්ණත්ව මානේ ඕන්න මෙතන මේකේ තමයි උෂ්ණත්ව මානේ තියෙන තියෙන්න පුළුවන් අගේ අපි හිතමු මේක ඇවිල්ලා බිඳුව කියලා බිඳුවට සාමාන්‍යයෙන් තියන්නේ නැහැ නමුත් මේ බිඳුව කියලා හිතමු බිඳුවට තියෙනවක් තියෙනවා එතකොට අපි හිතමු මේ උෂ්ණත්වය මේ පැත්තට එනකොට ධනාගයක් ගන්නවා කියලා මේගොල්ලෝ ලකුණු කරලා තියෙනවා මෙන්න මේ අපි හිතමු සෙන්ටිග්‍රේඩ් හරි ෆැරන්හයිට් හරි මේ පැත්තට 100යි මේ පැත්තට 200යි ඒ වගේමයි මෙන්න මේක මේ පැත්තට මාක් කරලා තියනවා කියලා හිතන්නකෝ මේ පැත්තට ඍණ ඕනම කෙනෙක් දන්නවා මාක් කරලා තියනවා මෙන්න මෙහෙම ඍණාගය මෙන්න මෙහෙම ඍණාගයක් මාක් කරලා තියෙනවා එතකොට ඔයගොල්ලන්ට පේනවා මේ පැත්තට වැඩි වෙනවා මේ පැත්තට මොකද වෙන්නේ මේ පැත්තට අඩු වෙනවා එහෙමනම් ඕනම කෙනෙකුට තේරෙනවා අපි මේ ගණිතමය සංකල්පය ඒ කියන්නේ මේ කාටිසිය ඛණ්ඩාංග තලයක් නිර්මාණය වෙන්නේ කොහොමද කියන එක. එතකොට අපි හිතමු මෙන්න මේක තමයි කාටිසිය ඛණ්ඩාංග තලය. ඔන්න. කාටිසිය ඛණ්ඩාංග තලයක ඕගොල්ලන්ට පේනවා මෙහෙම අපි බිඳුව කියලා ගත්තොත් එහෙම මේ පැත්තට ධන අවස්ථාව මේ පැත්තට ඍණ අවස්ථාවක්. මේ පැත්තට ඍණ අවස්ථාවක් උදා වෙනවා. ඒ වගේමයි මේ පැත්තට ගත්තොත් එහෙම ඔන්න යටට අපි කිව්වා යටට අඩු වෙනවා ඔන්න අපි 1 කියලා ගත්තොත් මෙයා 2 කියලා ගත්තොත් ඔන්න ඔය වගේ අඩු වෙනවා ඒ වගේමයි අපිට ගන්න පුළුවන් මෙන්න මේ පැත්තට ධන කියලා ගත්තොත් ධන 1 මේ පැත්තට ධන 2 ඉතින් මේක තමයි මේ කාටිසිය ඛණ්ඩාංග තලයේ තියෙන සරලම උදාහරණය දැන් ඔයගොල්ලන්ට පේනවා කාර්ෂීය ඛණ්ඩාංග තලයක් වුණාට මේක තවදුරටත් කාර්ෂීය ඛණ්ඩාංග තලයක් නෙවෙයි. දැන් මේකේ මම මාක් කරලා තියෙනවා. ඔයගොල්ලන් පේනවා මම ඉස්සෙල්ලා උදාහරණයක් පෙන්නුවා. මේ පැත්තට උඩට යන අතර මේ පැත්තට පහළට යනවා. පහළ. එතකොට මේ පැත්තට යම් කිසි අගයක් වැඩි වෙන අතර මේ පැත්තට යම් කිසි අගයක් අඩු වෙනවා. දැන් මම මේක පෙන්වන්න බැලුවේ දැන් මේ සමාජයේ හැමදාමත් මේ අපි කල්පනා කරන්නේ පොසිටිව් තින්කින්. එහෙමත් නැත්නම් මේ ධනාත්මක විදිහට හිතන විදිය. හරි. ඔන්න දැන් මම ගත්තොත් එන්න මේ සංඛ්‍යා කියන ඒවා මේ අපි ගන්නවා 1 2 3 4 5. මේ සංඛ්‍යා වගේම බලයක් තියෙනවා. මේ සංඛ්‍යා තියෙන තැන අනුව. අපි හිතමු මේ සංඛ්‍යා මෙන්න මේ ටිකේ සංඛ්‍යා තියෙනවා නම් මේගොල්ලෝ ධන සංඛ්‍යා. මේගොල්ලෝ කොහොමද ධන සංඛ්‍යා අපි මේ පැත්ත මෙහෙම ගත්තොත් ඒ මෙතන තියෙන ඍණ සංඛ්‍යා ඕගොල්ලන්ට පේනවා මේ පැත්තට කොහොමද අඩු වෙනවා මේ පැත්ත කොහොමද පහළ යනවා ඒ වගේම මේ තියෙන ධන සංඛ්‍යා එතකොට ඕගොල්ලන්ට පේනවා මේගොල්ලෝ ඍණ වෙන්නත් පුළුවන් ධන වෙන්නත් පුළුවන් මේගොල්ලෝ ධන වෙන්නත් පුළුවන් ඍණ වෙන්නත් පුළුවන් එතකොට සංඛ්‍යා ගත්තොත් එහෙම මේගොල්ල ධන සංඛ්‍යා මේගොල්ල ඍණ සංඛ්‍යා එතකොට මේගොල්ල ඍණ වෙන්නත් පුළුවන් ධන වෙන්නත් පුළුවන් මේගොල්ල එතකොට දැන් අපි ගත්තොත් එහෙම මේ කාටිසිය ඛණ්ඩාංග තලයේ කියන එක මේ සරල උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේ ඉන්නේ ලෝකයේ ඉන්න මිනිස්සු එහෙම නැත්නම් මේ ලෝකයේ මිනිස්සු හිතන විදිය කියලා අපි හිතුවොත් එහෙම ඕගොල්ලන්ට පේනවා මෙන්න මේ විදිහට මේ අපි මේ සමාජය කියලා මේ ලෝකයේ ඉන්න මිනිස්සු කියලා ගත්තොත් එහෙම මේ තමයි ලෝකය. ඔන්න මේ ලෝකය. මේ ලෝකය හැදිලා තියෙන්නේ මිනිස්සු වර්ග 4කින්. ඔන්න. මේ මිනිස්සුන් වර්ග 4ක් ඉන්නවා. අපි නිතරම කතා කරනවා මේ ධනාකල්ප. ධන විදියට තමයි හිතන්නේ. හැමදේම ධන විදියට හිතන්නේ. ඒ හැමදේම ධන විදියට හිතන මිනිස්සු ඉන්නේ මේ ලෝකේ 4න් 1යි කියලා කිව්වොත් මං හැමදේම ධන විදියට හිතන්නේ. ඔන්න මේගොල්ලෝ ගත්තොත් මේ උදාහරණයක් විදියට
මෙන්න මේ ග්ලාස් එකක් තියෙනවා. මේ ග්ලාස් එක මෙන්න මේ ආකාර ග්ලාස් එකක්. එහෙම නැත්නම් වීදුරුව. එහෙම නැත්නම් මේ වතුර බොන වීදුරුවක් තියෙනවා. මේ වීදුරුවෙන් අපි හිතුව මෙච්චරක් පිරලා තියෙනවා. අපි හිතුව මේක ගණිත විද්‍යාවනෝ තේරුම් ගත්තොත් එහෙම මේක භාගය කියලා ගත්තොත් මේකේ අනිවාර්යයෙන්ම ඉතුරු ප්‍රමාණය භාගයක් වෙනවා. එතකොට ඔන්න මේ ධනාකල්ප වර්තනය කරන්න කියලා අපි උදේ හවස අපි දැකලා තියෙනවා බණ කියනවා මේ වගේම හැමදේම ධන විදියට හිතන්න කියලා හිතන මේ රටේ මේ මිනිසුන්ගේ අපි ආකල්ප ගත්තොත් එහෙම මේ ධන විදියට හිතන කට්ටිය ඉන්නව හතරෙන් එකක්. මේගොල්ලෝ හැමදාම හිතන්නේ ධන විදියට. මේගොල්ලෝ හිතනවා මේ වීදුරුවෙන් භාගයක් පිරලා තියෙනවා. මේක ධන විදියට හිතන්නේ. භාගයක් පිරලා තියෙනු මටේ ඇති. මේ මෙතන ඉන්න ජන කොට්ටාසේ හිතන්නේ මේගොල්ලෝ හිතන්නේ ධන විදියට. මේ ඇති. මේ කරගත්ත හොඳටම ඇති. මෙයාට රැකියාවක් තියෙනවා. ඊට පස්සේ යාන වාහන තියෙනවා. ඊළඟට සියලු දේම තියෙනවා. නමුත් මෙයා මෙතනින් එහාට කිසිම දවසක හිතන්නේ නැහැ. මේ හිතන්නේ ධන විදියට. අපි හිතුව මෙයාට මොකුත් නැහැ කියලා. එහෙම හිතන්නේ ධන විදියට. ඔන්න ධනාකල්ප අපි වර්ධනය කරපු මිනිස්සු. අපි මේ පොසිටිව් තින්කින් ගැන නෙවෙයි කතා කරන්නේ. මම කියන්නේ මේ පොසිටිව් තින්කින් කියන එක හැමදාමත් පොසිටිව් නැහැ කියන එක. එතකොට ඔන්න බලමු මේ ඍණාකල්ප. මේ මිනිස්සු හැමදාම මෙතන ඉන්න කට්ටිය හිතන්නකො. ඔන්න මෙතන ඉන්නවා ඍණාකල්ප. මේ කාටිසිය ඛණ්ඩාංග තලයේ. මම නැත්තම් මේ ලෝකේ මිනිස්සු කියලා අපි ගත්තොත් එහෙම මෙන්න මෙතන ඉන්නවා හතරෙන් එකක්. දැන් මේක හතරකට බෙදලා දිනවා පේනවා. අපි පේනවා මෙන්න මේක හතරෙන් එකක් ඉන්නවා. මේ හතරෙන් එකේ ඉන්න මිනිස්සු හිතන්නේ මෙන්න මේ වගේ වතුර වීදුරුවකින් භාගයක් පිරලා තියෙනකොට මේගොල්ලෝ නිතරම හිතන්නේ අපිට මේ භාගයක් පිරලා තියෙන්නේ. මේ ටික නෑ අපිට. මේ ටික අපිට නෑ. එහෙම තමයි හිතන්නේ. මේක නෑ. අපි හිතනවා අපි ඉගෙනගෙන නෑ. මේක හැමතිස්සම නෑ. මේක නෑ. මේ මිනිසුන්ට රැකියාවක් කරත් මේ රැකියාවෙන් සම්පෘප්ත වෙන්නේ නෑ. යාන වාහන තිබ්බ මේවෙන් සම්පෘප්ත වෙන්නේ නෑ. මොකද මේගොල්ලෝ හිතන්නේ තනිකරම ඍණ විදියට. ඉතින් මේගොල්ලෝ ඍණ විදියට හිතන කට්ටිය මේගොල්ලෝ කවදාවත් ඒ කියන්නේ සමාජයට වැඩකුත් නෑ. ඒගොල්ලන්ට වැඩකුත් නෑ. මේගොල්ලෝ හිතන්නේ මේගොල්ලෝ තමයි ඔය ඉන්නේ මේ රට හරියන්නේ නැහැ මම දාලා යන්න ඕනේ වෙන රටකට. ඒ වෙන රටකට ගියත් හම් වෙන්නේ ඉතින් ඔය සිතේම තමයි. ඒ රටට ගියත් ඒ රටේ ඕන විදිහට හම් වෙන්නේ නැහැ. අපිට කාලා බීලා බුදියකින් ඉඳලා මේ ඉඳ හම් වෙන්නේ නැහැ කවදාවත්. ඒ රටවලත් වැඩ කරන්න ඕනේ. ඉතින් මේගොල්ලෝ වැඩක් කරන්නේ නැහැ. මේගොල්ලෝ හිතන්නේ ඍණාගත් විදියට. ඔන්න ඉතින් ඍණ විදියට හිතන කට්ටිය. මේගොල්ලෝ හිතන්නේ හැමදාම මේ අපිට මෙන්න මේ ටික නැහැනේ කියලා තමයි මේගොල්ලෝ හිතන්නේ. ඒගොල්ලෝ හිතන්නේ නිතරම මේ අපි ඍණාකල්ප තියෙන මිනිස්සු අපි ලබා උපන් හැටි තමයි මේක අපි මේ ඉන්න විදිය තමයි අපිට හම්බ වෙලා තියෙන්නේ අපිට උරුම වෙලා තියෙන්නේ මේක තමයි ඉතින් ඔය තියෙන තාරකා වලටත් අපි වෙනස් කරන්න බෑ ඒ වගේම අපිට කර්මය වෙනස් කරන්න කොහොමවත් බෑ ඒක නිසා අපි මේ ඉන්න විදියට ඉන්නවා මෙහෙම හිතන මිනිස්සු තමයි ඉන්නේ හතරෙන් එකක් එතකොට ධන ආකල්ප වර්ධනය කරගත්ත මිනිස්සු හතරෙන් එකක් ඉන්නවා ඍණ විදියට හිතන කට්ටිය හතරෙන් එකක් ඉන්නවා ඔන්න දැන් මම එන්න යන්නේ දැන් මේ කාර්සිය කණ්ඩායම තලයේ ඕගොල්ලන්ට පේනවා තව හතරෙන් එකේව දෙකක් තියෙනවා මෙතනින් හතරෙන් එකක් තියෙනවා මෙතන හතරෙන් එකක් තියෙනවා පේනවනේ එතකොට මේ හතරෙන් එක මෙතන හතරෙන් එකයි මෙතන හතරෙන් එකයි ගත්තොත් එහෙම සමාන වෙන්නේ කීයද? හතරෙන් දෙකයි. හතරෙන් දෙකයි කියන්නේ දෙකෙන් එකයි. හතරෙන් එකයි කියන්නේ දෙකෙන් එකයි. ඔව්. දෙකෙන් එකයි. එතකොට මේ ලෝකේ ජනගහනේ මෙන්න මේ වගේ භාගයක් ඉන්නවා. මෙන්න මේ වගේ භාගයක් ඉන්නවා. මේගොල්ලෝ තමයි මේ කර්මය වෙනස් කරන කට්ටිය. මේ කර්මය වෙනස් කරන කට්ටිය කවුද? මේගොල්ලෝ ධන වෙන්නත් පුළුවන් ඍණ වෙන්නත් පුළුවන් මේගොල්ලොන්ට ලාභයක් ලාභය ලාභයත් අලාභයත්
යසස ප්‍රශංසා මේ ඔක්කොම මේගොල්ලන්ට සමාන වෙනවා මේගොල්ලෝ තමයි ලෝකෙන් භාගයක් ඉන්නේ මේ ලෝකෙන් භාගයක් ඉන්න කට්ටිය තමයි මේ ලෝකේ දිනුනු කරන්නේ මේ ලෝකෙන් භාගයක් ඉන්න කට්ටිය තමයි රටක් දිනුනු කරන්නේ දැන් සමාජයේ ගත්තොත් එහෙම මේගොල්ලෝ හිතන්නේ මෙන්න මේගොල්ලන්ට මෙන්න මේ වතුර වීදුරුව පෙන්නුවොත් එහෙම මේගොල්ලෝ හිතන්නේ මේ වතුර වීදුරුවෙන් මේ භාගයක් පිරලා තියෙනවා අපි මේ භාගය කොහොම හරි කරලා ඉතුරු ටිකත් පුරවන්න ඕනි කියලා තමයි මේගොල්ලෝ හිතන්නේ ඉතින් දැන් මේගොල්ලෝ හිතන්නේ තේ විදියට එතකොට ඕගොල්ලන්ට පේනවා අපි හිතන විදිය වෙනස් කරගත්තොත් අපි හිතන විදිය වෙනස් කරගත්තොත් අපිට පුළුවන් මේ කර්මය තාරකා විද්‍යාව අනුව කියන්නේ මේ තාරකා වලින් තමයි හැමදේම සිද්ධ වෙන්නේ කියලා. අන්න ඒව පවා වෙනස් කර ගන්න පුළුවන්. නමුත් ඒවත් ඇත්තක් තියෙනවා නම් ඒවයි තියෙන වෙනස් කර ගන්න පුළුවන් විදි. මේගොල්ලෝ කවදාවත් ලබා උපන් හැටි කියේ ඉන්නේ නැහැ. මේගොල්ලෝ තමයි සමාජයේ දියුණුවට පත් වෙන කට්ටිය. එතකොට මම ඔයගොල්ලන්ට පෙන්නන්න ලෑස්ති උනේ මේ අපිට පොසිටිව් තින්කින් කියන එකක අපිට නෙගටිව් පැත්තක් තියෙනවා. එතකොට අපි මේ හැමතිස්සෙම ධනාකල්ප සමාන වෙන්නේ නැහැ. මේගොල්ලොත් අනිවාර්යයෙන්ම මේ විදිහට හිතන්න පටන් ගත්තොත් අපිට දැන් දේවල් තියෙනවා. හරි. අපි දැන් මේකේ අපි හිතමු අපිට මේකෙන් මේ ටිකම පිළිලා තියෙනවා කියලා. අපි හිතමු මේක ඇවිල්ලා 3න් 1යි කියලා. මෙතන 3න් 1ක් 3න් 2යි කියලා හිතමුකෝ. 3න් 2යි. මොකද 3න් 1 කොහොම හරි පුරව ගන්න ඕනි කියලා හිතන්න ඕනි. එතකොට අපි පුරෙන් තුනෙන් එක අනිවාර්යයෙන්ම පුරව ගන්න ඕනි කියලා හිතුවොත් අපිට පුළුවන් මේගොල්ලෝ මේ ධනාකල්ප වල හිතන කට්ටිය අපිට ඊට වැඩිය රටට සේවයක් ඇති කට්ටියක් කරන්න පුළුවන් අපි හිතුවොත් මේ ඍණාකල්ප ඍණ හැමදාම වෙන්නේ අපිටමයි කියන්නේ මේ කට්ටිය හිතුවොත් එහෙම නිකන් හරි අපිට මේක මේක තිබුණට අපි ඉතුරු ටික කොහොම හරි කරලා හදා ගන්න ඕනි කියලා හිතුවොත් මේගොල්ලොත් අපිට පුළුවන් මේ ගොඩට දාන්න. එතකොට පුළුවන් මේ ලෝකේ මේ ඉතුරු හතරෙන් එකක් මේ හතරෙන් එකක් sorry මේ හතරෙන් එකක් මේ හතරෙන් එකක්. ඒ කියන්නේ හතරෙන් දෙකක්. මේ ලෝකයේ දස්සන දෙයක් කරන්න ඕන නම් මේ හැමදාම ධනාකල්ප කියන එක සාර්ථක නැහැ. ඔන්න මේක එකක් බවට පත් වෙන්නේ මෙන්න මේ ධනාකල්ප හැමතිස්සෙම සාර්ථකයි කියලා හිතපු මිනිස්සු හින්දාත් නෙවෙයි ඍණාකල්ප හැමතිස්සෙම සාර්ථක කියලා හිතපු මිනිස්සු හින්දාත් නෙවෙයි මේ ලෝකේ ලස්සන වෙන්නේ මේ ලෝකේ හැදෙන්නේ මේ මිනිස්සු හිතන විදිය වෙනස් කරගත්තොත් මේ මිනිස්සු හිතන්න ඕනේ මෙන්න මේ විදියට මෙතන හතරෙන් එකයි මෙතන හතරෙන් එකයි හිතන විදියට වෙනස් කරගත්තොත් මේ භාගේ විදියට වෙනස් කරගත්තොත් ඉතුරු භාගේ හදාගන්න පුළුවන් ගේම් එකේ දිනන කට්ටිය එහෙම නැත්නම් ඇචීවර්ස්ලා කියලා අපි දන්නවා මේ ගේම් එකක එහෙම නැත්නම් ක්‍රිකට් ක්‍රීඩාවේ එහෙම නැත්නම් අපි දන්නවා ඕ මොනියම් ඕ ක්‍රීඩාවක මොනියම් යුද්ධයක හෝ මේ ඉන්නේ මේ හතරෙන් දෙකක් මේ හතරෙන් දෙකක් ඉන්න ජන කොට්ටාසය තමයි මේ ලෝකේ නිර්මාණය කරන්නේ මේගොල්ලෝ දකින්නේ අමුතු විදියකට මේගොල්ලෝ ත්‍රිමාණව දකින්නෝ මේගොල්ලෝ තමයි මේ ලෝකේ දියුණු කරන්නේ මේ ලෝකේ මිනි අනිත් මිනිස්සු අනිත් හතරෙන් එක අනිත් දෙකෙන් එක ජීවත් කරන්නේ මේ මිනිස්සු. ඉතින් ඔයගොල්ලොන්ගෙත් දැන් මේ කාර්සිය කණ්ඩාංග තලයට බැන බැන ඉන්නේ නැතුව දැන් මේ අපි ධනාකල්ප ගැන මේම කතා කරනවා. අපි ධනාකල්ප වර්ධනය කරගන්න ඕනි. එහෙම මොකොත් හිතන්නේ නැතුව අපි හිතුවොත් එහෙම අපිට තියෙන දේ මොකද්ද? නැති දේ මොකද්ද? අපි මේ දෙක වර්ධනය කරගන්නේ කොහොමද කියලා අපි හිතුවොත් එහෙම අපිවත් වැටෙනවා අර ඉතුරු හතරෙන් දෙකේ හතරෙන් දෙකේ ගොඩට. එතකොට මේ ලෝකේ වෙනස් කරන්න පුළුවන් වෙන්නේ මේ ධනාත්මක වර්ධනය කිරීමෙනුත් නෙවෙයි. එහෙම නැත්නම් අපි ඍණාත්මකව හිතන විදියෙනුත් නෙවෙයි. අපි හිතන්න ඕනේ ධන අපිට හම්බෙලා තියෙන ලාභය ලාභයේ විදියට ඒ වගේම පාඩුව පාඩුවේ විදියට. ලාභය කොහොමද? කොහොමද ලාභය අපි තව ඉදිරියට ගෙනියන්නේ කියලා පාඩුව කොහොමද ලාභයක් කරගන්නේ කියලා හිතුවොත් අපිට පුළුවන් මේ ධන ඍණ සංඛ්‍යා විදියට වැඩ කරොත් අපිට පුළුවන් ඉදිරි ගමනක් යන්න. අපි හිතුවොත් එහෙම දැන් විභාගයක් කරන ළමෙක් එයා හිතුවොත් එහෙම මේ
මට තියෙනවා ලකුණු 85ක් තියෙනවා ඒක හොඳටම ඇති කියලා ඊළඟ පාර මෙයාට වෙන්න පුළුවන් 80ක් 90ක් වගේ වෙන්නත් පුළුවන් 80ක් 70ක් වගේ වෙන්නත් පුළුවන් ඊළඟ පාර අපි හිතමු ලකුණු 60ක් තියෙන ළමයා මේ ලකුණු 60ක් තියෙන ළමයා හිතුවොත් එහෙම මට මේ 60යි තියෙන්නේ මට මේක තව වර්ධනය කරගන්න ඕනි කියලා එයාට පුළුවන් තව ලකුණු 20ක් විතර ගන්න ලකුණු 80 තත්ත්වෙට එන්න පුළුවන් ඒ වගේම අපි හිතමු ලකුණු 50ක් වගේ තියෙන ළමෙක් හිතුවොත් එහෙම අපෝ ඔය ඇති 50 කියන්නේ කොහොමද B එකක් නේ කියලා හිතුවොත් එහෙම මොකද වෙන්නේ ඉතින් එතකොට ඊළඟ පාරේ යට වෙන්න පුළුවන් අඩුම ගානේ F එකක් වගේ අඩුම ගානේ 25 30ක් වගේ වෙලා අඩු වෙලා යන්නත් ඉඩ තියෙනවා ඒක නිසා මම හිතන්නේ මේ මේ ලෝකයේ හිතන විදිය හිතන්න පුළුවන් මේ ගණිතයේ සරල සංකල්ප තුනයි ඉතින් අපි ඊළඟ පාරක් බලමු මේ අහුවෙන තැන් ගැන කතා කරනකොට මේ ගණිතයේ සරල සංකල්ප වලින් කොහොමද මේ මිනිස්සු හිතන විදිය වෙනස් කරන්නේ කොහොමද මේ මිනිස්සු මේ දේවල් වලට අහුවෙන්නේ කොහොමද මේ දේවල් වලට වලින් බේරෙන්නේ ඒක අපිට හිතන්න පුළුවන් මේ ගණිතයේ සරල සංකල්ප තුනයි අපි ඊළඟ වීඩියෝ එකේ බලමු මේ කොහොමද කියලා මේ සරල සංකල්ප මේ ගණිතයේ සරල සංකල්ප සහ මේ ත්‍රිමාණව දැකීම තුලින් මිනිස්සේ කොහොමද මේ ඉදිරිය හිතන විදිය හදාගන්නේ කියන්නේ මේක ඇවිල්ලා මේ ගණිතයේ සරල සංකල්ප කොහොමද මේ අපේ ජීවිතවලට බද්ධ වෙලා තියෙන්නේ කියන එක ගැන තමයි මම මේ සරල උදාහරණයක්කින් පැහැදිලි කරේ මේ මේක නැතුව මේ ගණිත ක්‍රමයක්වත් එහෙම නැත්නම් මේක ලොකු සංකල්පයක්වත් නෙමෙයි. එහෙම නැත්නම් අපි බලමු ඊළඟ පාරක් කොහොමද කියලා මේ අහුවෙන තැන් ගැන මම දිගටම හිතාගෙන ඉන්නවා කරන්න වීඩියෝ එකක්. මේ අපි බලමු ඊළඟට මේ මොන වගේ දේවල් වලටද අපි අහුවෙන්නේ කියලා. අහුවෙන්න එපා.